අපි අද හදාගන්නේ මේ විදිය සුදු ලුණු මාළු එකක් කොහොමද රසට සුවඳට හරි විදියට හදාගන්නේ කියලා දෙන්න තමයි යන්නේ ඔයාලට. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ විදියට සුදු ලුණු මාළුවක් හදාගෙන ඒකේ රස කොහොමද කියලා අපට comment කරන්න. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මේ තියෙන සුදු ලුණු ග්‍රෑම් 200ක් ඊට පස්සේ උකු පොල් ලෝනේ උකු පොල් කිරි මේ තියෙන්නේ ඔයාලට කැමති විදිහට දාගන්න උකු පොල් කිරි කණ්ඩ ගුණ කට්ටිය හොඳට දාලා හදන්න අගුණයි නම් පොඩ්ඩක් අඩුවෙන් හදාගන්න වතුර වැඩියෙන් දාලා ඊට පස්සේ තුන පහ කුඩු මිරිස් කුඩු කහ කුඩු ලුණු කුඩු මේ තියෙන්නේ බදලා කුඩු කරගත්ත උලුහල් පොඩ්ඩක් හැට තියෙ මේ කෑලි තියෙනවා පිටිම වෙලා නැහැ ඊට පස්සේ මේ තියෙන්නේ කුරුඳු පොත්තකුයි එනසල් ඇටේකුයි මේ එනසල් කරලකුයි සූදුරු චුට්ටකුයි එකට කබලේ රත් කරලා මේ විදිහට මේ කොටලා කුඩු කරලා හදාගෙන තියෙන්නේ ඊට පස්සේ මේ සේර කෑලි 3-4ක් තියෙනවා රම්ප කෑල්ලක් තියෙනවා කරපිංච ලුණු මේ ලුණු හතරෙන් එකක් විතර මේ තියෙන්නේ කොච්චි කරල් ටිකක් අරන් තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් මේකට උලුහල් දාන්නම ඕනේ. මොකද පොල් කිරි වැඩියෙන් දාලා කන නිසා උලුහල් ඕන. ඒ වගේ තියෙන කොලෙස්ටරෝල් ගති අඩු කරන්න උලුහල් දාන්න ඕනේ. ඒ නිසා ඔන්න දැන් අපි මේ ටික මෙහෙම තියෙන සුදු ලුණු එකට මේ හැම දෙයක්ම අපි එකතු කරගන්න ඕනේ. कह कुड़ टीक मेरे स्कूड टीक मे उम देवाले तो कर गे उमना गांड तम अरगन तीन हर इट पास मे देवल तेक तो करगा वाला टोना उबल कर दंड पुलवांग अलगे कमेता दाल आप पोल की टीका मेकट मेक तो कर गोनी एक देंगा पिलिपे तियागम पहन का मेक हेंदिगा अंडो ना पहुनाट पासे मेक टीका वेडिपुर वेलावक अनित्यल वेल वल्ट वेडी वेडिपुर वेलावक लिपे तियने निसा पहन का होंदर हेंदिगा अंड मेक खेटिगा हिन हिंदा पहुनाट पासे अपी मादगींदरे उयागम සුදු ලුණු ගොඩක් ගුණ ආහාරයක් කොලෙස්ටරෝල් වලට හොඳටම හොඳයි ඊට පස්සේ ආය වාත අමාරු වලට උණ හෙම්රිසාව හැදෙන කොටත් හැදීගෙන එනකොටම අම්මලා මොකද කරන්නේ සුදු ලුණු හැමෙන්ගුරු කොත්තමල්ලි දාලා තම්බලා දෙනවනේ ඒ නිසා මේ කෑම සති දෙකකට සැරයක්වත් අඩුතරමේ මාසෙකට සැරයක්වත් හදලා කනවනම් ගොඩක් හොඳයි
මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ සුදු ලුණු මාළුව තියෙන විදිහ හොඳටම ඉදිලා තියෙන්නේ සුවඳත් හොඳට මෙනවා මේ කෑලි ඔක්කොම පොඩි වෙලා යනවා හොඳට ඉදිලා තියෙන්නේ මේක දැන් අපි මේක ලිපෙන් බාගමු දැන් මේක අපිට කෑමට එකතු කරගන්න පුළුවනේ ඉතින් දානි ගෙදරකට වගේ විශේෂ තැනකට විතරක් සීමා කරන්නේ නැතුව අපි ගෙදරත් එදිනෙදා කෑම වලට සුදු ලුණු එකතු කරගමු කියලා ඔන්න කියනවා ඕගොල්ලන්ට